සංගීත කතාවත් එක්ක රැඳිලින් නොව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන සූදානම් වෙන්නේ ඔයා දකින්න ඇති හදිසියේම සකුණි අසනීප වෙනවා. ඉතින් මේ අසනීප වීමත් එක්ක අසෙන්ගේ මහිගේ සම්බන්ධයට මේ දේ බලපාන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් වේවි මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන්ම. ඉතින් ඇත්තටම දන්නවා ඒ තමයි අසේනි මහීට ගොඩක් ආදරෙයි. ඒ විතරක් නෙවෙයි අසේනි තමන්ගේ අලුවටත් පණ වගේ ආදරෙයි. ඉතින් සකුණි හදිසියෙම කලන්තු දාලා වැටට පස්සෙ සිහි නැති වුනහම ඒක දරා ගන්න තරම් හයියක් අසේනිට තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ජම්මන්තර හතරත් එක්ක සකුණිව ස්පිරිතාලට රන් යන්න හිත හදා ගන්න අසේනිට සිද්ධ වුණේ. එහෙම නැත්නම් අසේනි කොයි වෙලාවකවත් කල්පන වගේ කෙනෙක්ගෙන් කිසිම උදව්වක් නම් බලාපොරොත්තු වෙන කෙල්ලෙක් නෙවෙයි කියන දේත් පැහැදිලිවම අපි දන්නවා. ඉතින් කොහොම වුණත් දැන් සකුණි අසනීප වෙන වෙලාවේ මහී හිටිය ඩ්‍රීම් ස්ටාර් ගිහිල්ලා. ඉතින් ඇත්තටම ඒ ඇවිල්ලා කැම්පස් එකට ගිහිල්ලා සකුණිය වගේ මසෙනිව හොයන්න මහී අමතක කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම අසේනි නැති වෙනකොට ඒක දරා ගන්න පුළුවන් තත්වයක් මහීට නැහැ. අනිත් එක ඉතින් සකුණිගේ ෆෝන් එක පවා වැඩ කරන්නේ නැතිකොට අනිවාර්යයෙන්ම මහී ගොඩක් කලබල වෙනවා කියන දේ අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ඉදිරියට මහී අනිවාර්යයෙන්ම අසේනිව බලන්න. අසේනිගේ ගෙදර ළඟට යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද අසේනි එළියට આવොත් එහෙම Tamanට අසේන්ට මොකද උනේ කියලා දැනගන්න පුළුවන් හින්දා. හැබැයි අවසනාවකට ඉස්පිරිතාලේ ගිහිල්ලා රෑ වෙලා කල්පන කැමති වෙන්නේ නැහැ අසේනිව තනියෙන් ගෙදර එවන්න. ඒ වගේම ඉස්පිරිතාලට වෙලත් ඉන්නවා වැඩ කටයුතු ටික අවසන් වෙනකන්. ඉතින් හැබැයි අසේනිගේ මවාසනාවකට මහි අසේනි ගෙදර ඇවිල්ලා ගෙදර ළඟ ගේට්ටුව ළඟ හැංගිලා ඉන්නවා අසේනි ඉන්නවද නැද්ද කියලා බලන්න. එතකොටම තමයි කල්පනා අසේනි මෙන්න මේ දෙන වාහනේ නැගලා අසේනිගේ ගෙදර ළඟට එන්නේ. ඉතින් එතකොට මහි මේක දැකලා වරදවා වටහා ගැනීමක් කරලා අසේනිත් එක්ක රණ්ඩු වෙන තින ඉඩකඩ ගොඩක් වැඩි. ඒකට හේතුව තමයි අසේනි තමන්ට බොරුවක් කරා කියලා තමන් ඩ්‍රීම්ස්ටා යනකම් ඉඳලා කල්පනාත් එක්ක රවුන් ගහන්න ගියා කියලා මහී වැරදි විදියට හිතන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැඩි. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී සකුණි නිසා සකුණ සිදුවෙච්ච දේවල් මහීට පහදලා දීලා මේ දෙන්නව නැවත වතාවක් එකතු කරයි කියන ලස්සන විශ්වාසයකුත් අපිට තියෙනවා. ඉතින් ඔයාලටත් මේ සම්බන්ධව අදහසක් ඇති අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.